සමගි ජනබලවේගය තමයි අපේ ආර්ථික වැඩසටහන මොකක්ද කියන එක ඉතා පැහැදිලිව සාක්ෂි ඇතුළු අපි එළි දක්වලා තියෙනවා. කනගාටුයි කියන්න අපිට විරුද්ධව තරං කරන ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් NPP කියන මාලිමාවේ ඒ ලාංඡනය හරහා අනුරකුමා දිසානායක මැතිතුමා ඊයේ පෙරේදා ප්‍රකාශ කරා කිසිම ඇපයක් නැතුව ණය දෙනවා කියලා. ඒ කියන්නේ කොහේ හරි නගරයකට ගිහිල්ලා බිල්ඩිමක් අරගෙන බිල්ඩිමේ බැංකුවක් කියලා ආරම්භ කළා දුගී දුප්පත් ජනතාවට ණය දෙනවා කියලා කිසිම ඇපයක් නැතුව ප්‍රකාශ කරලා තියෙනවා. ගමක ඇත්තෙන්ම ණයක් ගන්න බෑ යම් කිසි ඇපයක් තියන් නැතුව. ඒතොර සිරු දෙනාම ගිහිල්ලා මේ ක්‍රමයට කරන්න හැදුවොත් ණය ගන්න හදයි. ණය අරගෙන අන්තිමට රටට ලොකු බරක් හානියක් වෙන්න පුළුවන්. අපි මතක තියාගන්න ඕනේ අපි තාමත් ඉන්නේ බංකොලොත් රාජ්‍යයක කියන එක අපි මතක තියාගන්න ඕනේ. තමන්ගේ ඇඳුමක්වත් ගන්න බැරි හාදියෝ ටිකක් මේ රටක් හදන්න කතා කරනවා. මට නම් තේරෙන්නේ නැහැ කොහොමද එහෙම රටවල් හදන්නේ කියලා. මම දැක්ක ඊයේ අනුර කුමාර මහත්තයත් අහනවා බෙල්ලේ චේන් එකකෝ අතේ තිබ්බ මුද්දකෝ ඒගොල්ලන් අර මිනිස්සු මරලා මුදු අරංගිය ඇඟිල් කපලා මුදු අරංගිය ඒවා එයාට මතක් වෙනවද දන්නේ නැහැ මේ ඡන්දේ වෙලාවේ. ඒ නිසා මම තරුණ තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක හොඳට පැහැදිලි කරගන්න හරියට ආර්ථික වැඩපිළිවෙලක් නැති ආර්ථික ගැන ඔහේ කටටනේව දැන් එතුමා කියනවා වැට් එක එහෙම් පිටින් අයින් කළා දානවලු. අනිත් එක සමහර ඒවා කොහොමඩත් ඔය මෙඩිකල් අයිටම්ස් වලට කොහොමඩත් වැට් අයින් කළා තියෙන්නේ. එතුමා විශේෂයෙන් ඇවිල්ලා අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් ජනතාව ඔය රැලි වලට යන කට්ටියට බොරු සීනි බෝල් තමයි එතුමා කියන්නේ වැට් අයින් කරනවා බදු ගහන්නේ. ඒතර බදු ගහන්නේ නැත්නම් ආයෙත් ඉතින් පෝලිං වලට තමයි යන්න වෙන්නේ.